මහිතනවා හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකි වෙයි කියලා ඉදිරි තරඟාවලියේ. මම රජීව වික්‍රමසිංහ දුනුදීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනවා මේ අර පැරලිම්පික් තරඟාවලියේ ටෝකියෝ වල පැවැත්වෙන අපි පුහුණුවීම් කටයුතු දින 4ක පමණ කාලයක් අපට දුනුදීමේ පුහුණුවීම් කටයුතු කරන්න හැකියාව ලැබුණා. එහිදී අපි ඉතාම කැපවීමෙන් සම්පත් බණ්ඩාර ක්‍රීඩකයා ඔහු ඒ පුහුණුවීම් කටයුතු කර අවසන් කළා. හෙට දිනේට සූදානම් වෙනවා මූලික තරඟ වටේ හොඳ තරඟයක් ලබා දීලා අපි ඉදිරියට යන්න ඉතාමත් හොඳ මානසිකත්වයකින් කටයුතු කරමින් සිටිනවා. මම හිතනවා හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකි වෙයි කියලා ඉදිරි තරඟාවලිය. නමින් සම්පත් බණ්ඩාර වෙන ඔහු තම දිව්‍ය අරමන්නේ මෞබිම සුරකින රණවිරුවෙකු ලෙසිනි. නමුත් 2009 වසරේදී අනපේක්ෂිත ලෙස ඔහුගේ ගමන් මඟ හරස්වන්නේ මානුෂීය ක්‍රියාන්විතයේදී තම වම් පාදය අහිමි වීමක් සමගිනි. පාදය අහිමි වුවද පරාජිතයෙකු ලෙස ඉදිරි දිවිය ගත කිරීමට නොසිතූ ඔහු පෙර ක්‍රීඩකයෙකු ලෙස තම ඉලක්කය සපුරා ගැනීම සඳහා දුනුසහහිය අත දරන්නේ ශ්‍රී ලංකා නාමය ලොව හමුවට රැගෙන යාමේ වැදිට නිංවිතුවයි. ඉතින් පටන් දුනු විදීමේ හිසව ඔස්සේ ජයග්‍රාහී මාවතකට තම ගමන මෙහෙයවන්නට ඔහු සමත් වෙනවා. 2010 රියු පෙර ඔලිම්පික් තරගාවලියේ දුනු විදීමේ විවෘත හිසවේ 17 වන ස්ථානයේ දිනා ගන්නා ඔහු ඉන් නොනැවතී 2017 2018 හා 2019 වසරවලදී අඛණ්ඩව ලෝක පෙර ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් දිනා ගන්නවා. 2019 ආසියානු හිය විදීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය රණින් සරසන්නට ඔහුට හැකියාව ලැබෙන්නේ තම ක්‍රීඩා දිවියේ මෙතෙක් ලද විශිෂ්ටතම ජයග්‍රහණය සනිටු වහන් කරමිනි. මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීමේ 33 වන ස්ථානයේ රැඳී සිටින ඔහු අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු ලෙස මෙවර 2021 ටෝකියෝ පෙර ඔලිම්පික් කුළෙල නියෝජනය කිරීමට සූදානමින් සිටි. ඔහු සහභාගී වන මූලික වටේ තරගයේ හෙට දින එනම් අගෝස්තු 27 වන දින පෙරවරු 10:30ට ආරම්භ වීමට නියමිතය. එහිදී මෞබිමට අභිමානයක් ගෙන දෙමින් ඉදිරි ක්‍රීඩා දිවිය වර්ණවත් කර ගැනීම සඳහා එස්එල් ෆන්සෝන් අපි ඔහුට සුබ පැතුමක් කරනිමු.